ඉතින් ගයිස් වෙල්කම් බෑක් කියලා පිළිගන්න පහඳුරු YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. වෙල්කම් බෑක් කියලා පිළිගන්න පහඳුරු YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්නේ මේ වෙද්දිත් ඔයාගේ ලැප්ටොප් එක යූස් කරනවා නම් ඔයා මේ වෙද්දිත් අනිවාර්යෙන් තේකක් හදාගෙන මොනවා ඇති වතුර ගම් මොනවා ඇති එහෙම නැත්නම් මොකක් හරි බීමයක් එහෙම බොනවා ඇති. ඉතින් මේ වගේ වෙලාවක නිකමට හරි හිතුවද මේ ටේප් කෝප්පේ ලැප්ටොප් එක උට්ට වැන්නොත් මොකක් කරන්න වීදේ කියලා. ලැප්ටොප් එක ඉවරට ඉවරයි කියලා හිතෙනවා. ඉතින් අද මම මේ කියලා දෙන වීඩියෝ එකෙන් මේක ගොඩක් කටට වැදගත් වෙයි. ලැප්ටොප් එක යූස් කරනවා ඔයාගේ මේ විදිහට තියෙන ලැප්ටොප් එකේ බැරි වෙලා හරි වතුර කෝප්පේ වැටුනොත් එහෙම. ඉතින් ඔයා මැකැනික් බාස් කෙනෙක් නොවේ නะ. ඒ කියන්නේ ඔයා කම්පියුටර් රිපයර් කරන්න කෙනෙක් නෙමෙයි නะ. ඔයා කරන්න තියෙන පොඩි පොඩි ට්‍රයි සොලියුෂන් මොනවද කියලා තමයි මම වීඩියෝ කියලා දෙන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක පටන් ගමු. රයිට් ගයිස් ඉතින් ඔයාට මුලින්ම සිද්ධ වෙනවාගේ ලැප්ටොප් එක බැටරිය අයින් කරන්න පුළුවන් එකක්ද කියලා බලන්න. ඉතින් මේ වීඩියෝ එකට මම ඉතින් ලැප්ටොප් එකක් ගත්තා මේක ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා. ඉතින් ඔකලොත් මායිති ගන්න මේ જાති ටික පරණ ලැප් එක ගන්න සාපේක්ෂව මේක නම් ඒසල ලැප් එක පරණ එක මේක නම් ගයිස් බැටරි හයින් කරන්න පුළුවන් එකක් මේක මට හදන්න අපේ මේක බැටරි හයින් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ලැප්ටොප් එකක් ආවොත් අපි දැන් බලමු කොහොමද මේ වගේ ලැප් එක මුලින්ම කරන දේවල් ටික කියලා. පළවෙනි දේ තමයි ඔයාගේ ලැප්ටොප් එකට චාර්ජර් එකක් ගහලා තියෙනවා නම් මේ වගේ කෙලිම චාර්ජර් එක ගලවලා අයින් කරන්න. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔයාගේ ලැප්ටොප් එකේ DC කරන්ට් එක يعني චාර්ජර් එකේ තිබුණොත් තමයි ඔයාගේ ලැප්ටොප් ගොඩක් ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් දෙවැනි දසාලේ තමයි ඔයාගේ ලැප්ටොප් එකේ බැටරිය. ඉතින් දැන් මම වීඩියෝ එකෙන් පෙන්නනකොට කොහොමද ලැප්ටොප් එකේ බැටරිය අයින් කරගන්න කියලා මේ වගේ පරණ ලැප් එකක නะ. රයිට් ගයිස් ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ලැප්ටොප් එකේ තියාගන්න ඕන හොඳ මේසයක ඉඩ තියෙන තැනකින්. ඉතින් මේ විදිහට මම අපේ ඉඩ තියෙන මගේ වර්කින් ටේබල් උඩ මේ විදිහට ලැප්ටොප් එකේ තියාගන්නවා. ඉතින් ඊගාට ඔයගේ ලැප්ටොප් එක පරිස්සමට මේ විදිහට අරගෙන වට සිද්ධ වෙනවා නිකට හිමීට හරව ගන්න. ඉතින් හිමීට හරව ගත්තට ඔයගොල්ලෝ පේන විදිහට ඔයගේ ලැප්ටොප් එකේ බැටරිය කොහොමද රිමූව් කරන්න කියලා. ඉතින් එක ලැප් වල එක වෙනස් වෙනවා. ඉතින් මේ ලැප් එකේ නම් මට තියෙන්නේ මේ විදිහට ලොක් දෙකක් පන්නන්න තියෙන්නේ. ඔයගොල්ලෝ පේන විදිහට එක ලොක් එකක් මේ විදිහට පෑන්නුවට පස්සේ අනිත් ලොක් එක මෙහෙම ඇඟිල්ලෙන් ප්‍රෙස් කරගෙන තමයි ගලවන්න තියෙන්නේ මේ ලැප් එකේ නะ. මේ විදිහ තමයි ෆ්‍රෙන්ඩ්ස් මේක නම් ගලවන්න තියෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේ වගේ ලොක් දෙකක් තියෙනවා සාමාන්‍යයෙන් හැම පරණ ලැප් එකකම අලුතෙන් එන සාමාන්‍යයෙන් 7 gen වලින් උඩ එන Acer ලැප්ටොප් වල එහෙම නම් මේ වගේ බැටරි ගලවන්න බෑ. HP, Dell, Asus වගේ වෙන ගලවන්න පුළුවන්. හැබැයි දැන් අලුතෙන් එන 8 gen වලින් නම් එන ඒවත් එන්නේ බැටරි සීල් කරලා. ඉතින් බැටරි සීල් වෙන්නේ නැති පරණ ඒවා නම් ගලවන්න පුළුවන්. ඉතින් අලුත් ඒවා නම් ඉතින් කවුරු ගලවන දෙයක් නැහැ. කෙලින්ම වොරන්ටි තියෙන හින්දා ඔයගොල්ලන්ට පුළුවන් ෂොප් එකට දෙන්න. එහෙම නැත්නම් ඔයාලා මිලදී ගත්ත ෂොප් එකටම දීලා ඕගොල්ලන්ට පුළුවන් ඔබේ වොරන්ටි ක්ලේම් කරගෙන ඉමින් සැරේ මේ වෙච්ච දේ කියලා ඕගොල්ලන්ට පුළුවන් වොරන්ටි ක්ලේම් කරගන්න. ඉතින් දැන් ඔයාලට පේන්නේ නැති මේ ලැප් එක කොහොමද මම බැටරි අයින් කරේ කියලා. ඉතින් ඊළඟ දේ තමයි තවත් මේ ලැප් එකේ ඇතුලේ කරන්ට් එක තියෙන දේවල් තියෙනවද කියලා. ඔව් තියෙනවා. ඒ තමයි CMOS බැටරිය. ඉතින් ඕගොල්ලන්ට මතකයි තියෙයි අපේ ඕනම පරිගණකයක එක CMOS CMOS chip එකක් තියෙනවා. ඉතින් මේක තමයි ගොඩක් වෙලාට time clock එක ඊට පස්සේ BIOS firmware වගේ දේවල් වල අපි දීලා තියෙන settings save වෙලා තියෙනවා. ඉතින් මේ save වෙලා තියෙන settings වලට අනිවාර්යෙන් මේකට current එක සපයන්න එපා. ඉතින් මේකට පුංචි බැටරියක් තියෙන හැම motherboard එකකම වෙන්න පුළුවන්. මේ වගේ laptop එකක මම තර PC එක අනිවාර්යෙන් චුරි බැටරියක් තියෙන ප්‍රති බැටරිය. ඒකට කියන්නේ CMOS බැටරිය කියලා. ඉතින් CMOS බැටරියක උත් අපිට තියෙනවා. ඉතින් මේ CMOS බැටරිය පුංචි විදුලි ධාරාවක් තියෙනවා. අපිට ඒකත් අයින් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා ගෑල්ලා මේක නම් ඔයා කීරව කැමති නැහැ ලැප්ටොප් එක ගලවන්න. ඉතින් මේ වීඩියෝ එක මේ කැලලා ඉති වෙන්නේ පිරිවි ළමයින්ට. එහෙනම් ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්න කොහොමද CMOS බැටරිය අයින් කරගන්නේ කියලා. ඉතින් ගයිස් දැන් මම ඔයාලට පෙන්නන කොහොමද මේ ලැප්ටොප් එක CMOS බැටරිය හරියාකාරව අයින් කරගන්නේ කියලා. මේකේ පරණ ලැප් එක අලුත් ඒ වෙන CMOS බැටරිය ගලවන්න යන්න එපා. වොරන්ටි නැති වෙනවා. ඉතින් පරණ ලැප් එක යූස් කරන එකට මේ ට්‍රික් එක කිසි පහිනුතු යූස් කරන්න පුළුවන්. ලැප් එක පරණ නිසා. ඉතින් මම දැන් පෙන්නන මේ කොහොම CMOS බැටරිය ගලවන්නේ කියලා. ඉතින් මේ විදිහම යූස් කරන මං ගාව තියෙන නියන්. ඉතින් මොකලවත් මම හිතනවා මේ වගේ නියන් කීපය මේ විදිහමයි වීඩියෝස් බලන කට්ටිය ඇති කියලා. ඉතින් කාරය කවර නැත්නම් ඉතින් මේ ලෙදස කියන අලුත් වීඩියෝ එක PC එකක් අනිවාර්යව ඔයගොල්ලෝ ගා තියෙන්න ඕනි දේවල් මොනවද කියලා PC එකක් තියෙනවා නම් තව. ඉතින් මේ විදියට මම පොඩ්ඩ ඉඩ හදා ගන්නවා මගේ ලැප්ටොප් මගේ ඔල් පේන්න ඕනි හින්දා. ඉතින් මම මේ විදියට මම එන ටික එක එක බුරුල් කර ගන්නවා. ඉතින් ඔයාලා මේ විදිහට අනුබුරුල් කර ගන්නවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න මේ අනටික පරිස්සම් කරලා එක තැනකින් තියාගන්න. එක කොට යන ටික දාන්න යන්න එපා. එක එක තැන් වල යන එක එක වෙන විස්කම්බයක් තියෙන කෙනෙක්. සාමාන්‍ය මෙහෙවල එනේ තව තැනයකට හරියන්නේ නැති වෙන පුළුවන්. මොකද මේ එක එක යන එක එක සයිස් හින්දා. ඉතින් මේ විදිහට මම තියාගන්න එක එක තැන් වලින් මට මතකෙ හිටින්න ඕනි හින්දා ටක් දාලා.
ඉතින් ඩෙස්ක්ටොප් එකක් වගේ නෙමෙයි සාමාන්‍ය ලැප්ටොප් එකක් ගලවනවා කියන්නේ ගොඩක්ම සංකීර්ණ දෙයක් පොඩියට පෙන්වන්නට මොකද අපි මේ ගලවන හැම කෑල්ලකින්ම සමහරවිට සෙන්සර් එකේම සම්බන්ධ වෙලා තියෙන පුළුවන් හින්දා ඉතින් මේ විදිහට මම මේ යනේ හිමිසරේ අයින් කර ගන්නවා ඉතින් මේ යනේ මම මෙහෙම තියා ගන්නවා ඉතින් යන දෙකම ඉතින් මේ දෙක යන දෙක තියා ගත්තට පස්සේ ඉතින් ඔකට පේනවා ඇති මේ ලැප් එකේ නම් මෙන්න මෙතන තියෙනවා විවර කරන්න කියලා ස්ථානයක් ඉතින් මේක මේ විදිහට ඔයගොල්ලන්ට නියනක් ආදරේ මොහොන් පහසුවෙන් පුළුවන් මේක මේ විදිහට ඕපන් කරගන්න ඉතින් මේ විදිහට මම මේක ඕපන් කරගන්නවා ඉතින් ඔයගොල්ලෝ පේනදි මේ ලැප් එක ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ ඉතින් මේක පියන මේ විදිහට මම මේ පැත්තකින් තියලා ඔයගොල්ලෝ දැන් පේනදි මේක CMOS බැටරිය කොහෙන් තියෙන මේ තියෙන්නේ CMOS බැටරිය ඉතින් මේ තියෙන CMOS බැටරිය ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට නියනකින් ඒක ඉවත් කරගන්න ඉතින් ගයිස් ඔයගොල්ලෝ පේනදි මේ CMOS බැටරිය සමහර අය වෙන මෙතනින් කෑල්ලම් මෙහෙම පන්නන්න තියෙන මේක නම් තියෙන මේ විදිහට ඉස්සරහට තල්ලු කරන්න ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට මේක බැටරිය නා මේ ඉස්සරහට තල්ලු කරලා පොඩ්ඩක් ඉස්සුවාම තමයි බ්ලොක් එක වැටෙන්නේ ඉතින් ගයිස් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ CMOS බැටරිය මම මේකෙන් අයින් කරගත්ත විදිය බොහොම ලේසියෙන් මෙහෙම තල්ලු කරලා ගලවන්න පුළුවන්. රයිට් ගයිස් ඉතින් ඔය විදිහට තමයි මේ ලැප් එක CMOS. ඉතින් මේ දේවල් ටික අයින් කරගත්තට පස්සේ කොහොමද ඔයාලගේ ලැප්ටොප් එක යථා තත්ත්වයටපත් කරන්නේ? ඉතින් ඊළඟ දේ තමයි ඔයාලා පුළුවන් මේක කෙලින්ම රිපෙයාර් කරන කෙනෙක් ගාවට ගෙනියන්න ඔයාලට මේක තව ටිකක් බලා ගන්න ඕන නම්. ඉතින් මම මේ කියපු දේවල් වලින් ඔයාලගේ පුළුවන් ලැප්ටොප් එකට වෙන්න තියෙන හානිය ගොඩක් අවම කරගන්න. ඉතින් ඔයත් ටික ලැප්ටොප් ගැන දන්නවා නම් ඔයාලට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව ලැප්ටොප් එකේ හවුසින් එක ගලවලා පරිස්සමෙන් හෝ ප්‍රවේශමෙන් හැබැයි ටිකක් සංකීර්ණ ලැප්ටොප් එකක් කියන්නේ සාපේක්ෂව ඩෙස්ක්ටොප් එකට වැඩිය අනිවාර්යෙන් හවුසින් එක හිමිසරේ ගලවලා යන්න පුළුවන් නම් මොකක් හරි එයා කුලර් එකක් යූස් කරලා මේකේ හොඳටම නැත හොග් ගන්නයක් නෙමෙයි සාමාන්‍යයෙන් මොකක් හරි යූස් කරලා අර හයිය හොඳ හොල්ලු සරහුලම් පරක් කෙනෙක් ඉතින් මේක යූස් කරලා අර සර්කිට් එකේ වතුර ගලන තියෙන තැන් අනිත් ආරෙන් පිළිද ගන්න. ඉතින් මේ වගේ දේකට ඔයාලට ඇත්තම අමාරු වෙනවා වැඩ පුළුවන් කෙමිස් කම්පියුටර් ෂොප් එකට ගිනියන්න. ඉතින් මම මේ විදිහින් කියන දුන්නේ ඔයාලගේ ලැප්ටොප් එකේ කම්පියුටර් ෂොප් එකට ගිනියන කලින් ඔයාලගේ ලැප්ටොප් එකේ වෙන තියෙන හානි උදාහරණ විදිහට එකපාර වතුර ගන්න ලැප්ටොප් ෂෝට් වෙන තියෙන ප්‍රවණතාවය අඩු කර ගන්න පුළුවන් ටික්ස් මොනවද කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලලා අපි පහදින් YouTube channel subscribe කරලා තියන්න තමයි කරගන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝකින් ඊළඟ දවසේ අද හම්බෙමු. ඉතින් ඔයාලට සුබ දවසක්.